මගේ ඇඟ මගේ ඒකයිති මට මම මගේ ඇඟ පරිස්සම් කරගන්න ඕනේ My body is mine. It belongs to me. I should protect it. පුංචි දරුවෝ සිනිඳු පෙති තියෙන ලස්සන මල් වගේ ටිකක් හරි වේගයෙන් සුළඟක් හැමුවොත් ඒ සුළඟට අහු වෙලා ඒ සිනිඳු මල් පෙති කඩා වැටිලා මලම විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්. දරුවන්ගේ එකම ආරක්ෂකයෝ ඔවුන්ගේ දෙමව්පියන්. කොහොමද යාලා හැමෝටම? ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මොනවද කියලා පුංචි ඉංගියක්. ඔයාලට මේ වෙනකොට ලැබිලා ඇති. මේ මාතෘකාව මං කාලෙක ඉඳලා කතා කරන්න හිතේ තියාගෙන හිටපු එකක්. මට හිතුණා අද ඒකට හොඳම දවස කියලා. ඉතින් පුංචි දරුවන්ට වෙන කරදර අතවර ගැන කතා කරද්දී අද සමාජය ගැන බැලුවොත් ඉතාම භයානක කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. දරුව ගැහැණු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියන එක අද සමාජයට වැදගත් නැහැ. මේ පිරිහිලාදී ගුණධර්ම පිරිච්ච සමාජික ජීවත්වන මනස විකෘති වෙච්ච මිනිස්සුන්ගේ මේ දරුව කොට්ටාස දෙකම ගැහැණු දරුවන් පිරිමි දරුවන් දෙගොල්ලම බේරගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වළක්ව ගන්න පුළුවන් ඇත්තටම. මේකේ වළක්වා ගැනීම මේ කරදර අතවර වලින් දරුවන්ව බේරා ගැනීමේ ප්‍රධානම වගකීම තියෙන්නේ දෙමව්පියන් වන අපිට. අපි ඒක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අපි ඒව ගැන විවෘතව කතා කරන්න ඕන මේ විදියට. ඉතින් යමක් දරුවෙක්ට සිද්ධ වුණාට පස්සේ ඒකට හඳලා දොඩලා වැළපිලා ඒව සමාජ ජාලාවල ප්‍රසිද්ධ වෙලා ඒවට ඇක්ෂන් ගන්න යනවට වැඩිය මම හිතන්නේ ගොඩක්ම සුදුසු ඒ වගේ කරදරයකට ලක් වෙන්න පෙර ඒක වළක්වා ගැනීම. ඉතින් එහෙම දෙයකට අපි මොකද්ද කරන්න ඕන? අපි මේ විදියට දෙමව්පිය හැටියට විවෘතව කතා කරන ගමන් දෙමව්පිය දෙමව්පිය අතර කතා බහක් ඇති වෙන ගමන් දෙමව්පිය සහ දරුවෝ අතරත් යම්කිසි කතා බහක් ඇති වෙන්න ඕන. පුංචි කාලේ ඉඳලම එයාගේ ඔළුවට වදින්න ඕන. ඔයාලට මේ වගේ කරදර එන්න පුළුවන්. ඒවෙන් ආරක්ෂා වෙන්න ඔයා පුංචි කාලෙම ඉඳලම පුරුදු වෙන්න කියන දේ ඒක දරුවට දැනන්න ඕන දරුවට කියලා දෙන්න ඕන. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අපිට මේ දේ කොහොමද කරන්න පුළුවන් දරුවට තේරෙන විදියට මේ දේවල් අපිටත් අපහසුාවක් නැතුව එයත් එක්ක කතා බහ කරන්නේ කොහොමද කියන දේ ඒ වගේ මේකට තව යොදා ගන්න පුළුවන් මාධ්‍ය මොනවද සහ මගේ අත්දැකීම් මන් මගේ දරුවොත් එක්ක මේ දේවල් කතා කරන්නේ කොහොමද කියන දේ එහෙනම් දිගටම රැඳී ඉන්න අවසන් වෙන තෙක් ඔයාලට ගොඩක් වැදගත් තව පුංචි දෙයක්ත් වීඩියෝ එක අවසානයේට අරගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා අපි මේ කතාවට ආරම්භයක් ලබා දෙමුකෝ මේ විදියට අපි ස්ත්‍රී පාර්ශවය ගැන සලකමුකෝ චූටි දුවෙක් වේවා වැඩිවියට පත් වෙච්ච ගැහණු දරුවෙක් වේවා අපි වගේ වැඩිහිටියෙක් වේවා ගොඩක් වෙලාවට අපිට කරදර අතවර ලැබෙන්නේ අපි කරදර අතවල වලට ලක්වන්නේ පිරිමි පාර්ශවෙ නේ ඉතින් මේ පිරිමි පාර්ශවෙ ගොඩක් වෙලාවට විකෘති මානසික තත්ත්වයක් තියෙන විකෘති ආශාවන්ගෙන් පිළෙන මිනිස්සේ ඉතින් මේ මිනිස්සේ ඇයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මම නම් ගොඩාක් දුරට හිතන්නේ බොහෝ අවස්ථාවල එයාගේ පුංචි කාලේ සලකුවොත් එයා පුංචි කාලේ එයාට අවශ්‍ය කරන ආදරය ගෞරවය සැලකිල්ල ලැබිලා නැති වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් එයාට පුංචි කාලේ හොඳ මානුෂීය ගුණධර්ම එයාගේ ඔළුවලට කාවද්දලා නැති වෙන්න පුළුවන්. ඉතින් හොඳ පෞල් පරිසරයක් නැති තත්ත්වක හිටපු ඒ වගේ පුංචි දරුවෙක් ලොකු වුණාම මේ විදිහේ ආවේගශීලී විකෘති මිනිසෙක් බවට පත්වීමේ ඉඩකඩ බොහොම වැඩි. ඉතින් මෙතනින් මට කියන්න උත්සාහ කරන්නේ මේකයි මම පිරිමි දරුවෝ ඉන්න අම්මලා හැටියට එයාලට ගොඩක් ලොකු වගකීමක් තියෙනවා. හොඳ මහත්මෙක් නේද? හොඳ පිරිමි ළමෙක් හොඳ මහත්මෙක් මේ සමාජයට දායාද කරන්න. දැන් විශේෂයෙන් මට ඉන්න පුතාලා 3 දෙනෙක්. මට දුවලා නැහැ. ඉතින් පුතාලා ඉන්න අම්ම කෙනෙක් හැටියට තමයි මම මේ දේ වගකීමෙන් කියන්නේ. අපි පුංචි කාලේ ඉඳලම එයාලගේ ඔළුවලට දෙන්න ඕනා ගැහැණිය කියන්නේ කවුද? එයා මොන වගේ ස්වභාවයේ කෙනෙක්ද? මොන විදියේ වේදනාවල්ද එයාගේ මුළු ජීවිත කාලය පුරාම විඳින්නේ? ඉතින් ඒ විදියේ දේවල් ඒ වගේ සංවේදී දේවල් එයාල එක්ක හංගන්නේ නැතුව කතා බහ කරන්න පුළුවන් නම් ඒ දරුවෝ ඒ දේවල් පුංචි ඒ මනසින් හිතනවා. ඉතින් ඒ වගේ දරුවෙක් අනිවාර්යයෙන්ම ගැහැණිය කියන කෙනා දිහා
සානුකම්පිතව කරුණාසහගතව ගෞරවයෙන් යුක්තව බලන්න පුරුදු වෙනවා. ඉතින් කවදාකවත් ඒ දරුවා වැඩිවියටපත් වුණාට පස්සේ ගැහණු කෙනෙක්ට ගැහණු ළමෙක් දිහා බලලා කෑල්ල බඩුව වගේ ආමන්ත්‍රණයවත් කරන එකක් නැහැ. එහෙම කරන්න බෑ. මොකද එයාට පේන්නේ එයාගේ ගැහණියක් තව ගෑල් ළමෙක් දැක්කොත් මතක් වෙන්නේ අම්මව, ආච්චිව, සහෝදරීව නේද? ඉතින් ඒ දේ කොහෙන්ද දෙන්න ඕන? අම්මා තමයි ගෙදරින් ඒ දේ දෙන්න ඕනේ දරුවගේ ඔළුවලට. ඉතින් එහෙම වැඩෙන දරුවෙක් අනිවාර්යයෙන්ම හොඳ මහත්මයෙක් වෙනවාමයි. ඉතින් ඒකයි වගකීමක් ඇතුව මම ඔයාලට කියන්නේ, මේ දේවල් හංගන්න එපා. පිරිමි දරුවන්ට තියා ගෑනු දරුවන්ටවත් මේ දේවල් හංගන්න එපා. ඒගොල්ලන්ට තේරෙන විදියට පුංචි කාලේ ඉඳලම මේ දේවල් ගැන අපි කතා කරමු. ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ නැහැ. දැන් මට පුතාලා තුන්දෙනෙක්, තුන්වෙනියා නම් ගොඩක් පොඩි. නමුත් පළවෙනියා දෙවෙනියා එක්ක මම සරල විදියට මට පුළුවන් විදියට ඒගොල්ලෝ එක්ක මේ වගේ මාතෘකා, හැමෝම හැංගි හැංගි කතා කරන මාතෘකා මම එයාලා එක්ක විවෘතව කතා කරලා තියෙනවා මේ වෙනකොට. දැන් විශේෂයෙන් අපේ ලොකු පුතාට මේ වෙනකොට අවුරුදු 11යි. එයාට යමක් කමක් තේරෙන වයසේ තියෙනවා. ඉතින් මේ කාලේ සරල විදියට අපිට එයාලා එක්ක මේ විදියට කියන්න පුළුවන්. දැන් මම කියලා දීලා තියෙනවා අපි කියන්න ඕන ඇත්තටම මෙන්න මේ කාරණා. දරුවෙක් ලැබෙද්දී, දරුවෙක් ලැබෙද්දී ඒ අම්මා කොච්චර වේදනාවක් විඳිනවද? දරුවෙක් ලැබෙන්නේ කොහොමද නේද? අපිට සරල ලීසි වචන වලින් ඒ දෙය කියලා දෙන්න පුළුවන්. සීස වලින් බබෙක් හම්බෙච්ච අම්ම කෙනෙක් නම් ඔයාට ඒ කට් එක පෙන්වන්න පුළුවන්. අපේ පුතාලා නම් කට් එක බලලා අත ගන්නවා. ඉතින් ඒගොල්ලෝ හරි දුක හිතනවා, අම්මා මෙහෙම වේද, අම්මගේ බඩ කැපුවා නේද අපිව එළියට ගන්න. අන්න ඒ දේ දෙන්න ඕන ඔළුවලට. ඒ වගේම තමයි මාසෙකට සැරයක් නේද ගැහණියකට, ගැහණියකගේ සිරුරෙන් මේ රුධිරය පිටවීම. ඒ දේ ගැනත් මන්නම් කියන්නේ පුංචි හෝ දෙයක් කියලා තියන්න ඕන. දැන් අපේ පවුලේ පරිසරය බලන්නකෝ. අපිට ඉන්නේ මම විතරයි අපේ ගෙදර එකම කාන්තාව. තාත්තයි පුතාලා තුන්දෙනා ඔක්කොම පිරිමි. ඉතින් අනිවාර්යයෙන්ම මට මාසිකව මේ සිදුවන දේ කොයියම් මොහතක හව මගේ පුතාලා මොනවා හරි මාර්ගයකින් දකිනවා දැනෙනවනේ. ඒක වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකට ජීවත් වෙන මිනිස්සු. ඉතින් ඒ වගේම තමයි දැන් සනීපාරක්ෂක තුවා පැකට් එකක් අරගෙන අම්මේ මොකක්ද අම්මේ මේ කියලා අහනවනේ. ඕගොල්ලන්ටත් අනන්තවත් ලොකු දරුවෝ ඉන්නවා නම්, ලොකු නෙමෙයි පුංචි දරුවෝ වුණත් ඔහොම දෙයක් දැක්කොත් පෙන්නලා අහනවා ඇති. ওই වෙලාවට අපි මොකද කරන්නේ? අපිට හරි ලැජ්ජයි. නෑ නෑ නෝක තියන්න, ඕක තියන්න, ඕව අල්ලන්න එපා, මෙහෙ දෙන්න කියලා කොයි හරි මුල්ලක ආයි හංගනවා. එහෙම නෙමෙයි වෙන්න ඕන. මම නම් කියන්නේ මේවා ගැන විවෘතව කතා කරන්න ඕන. දැන් මම මේ විදිහට තමයි සරලව යාළට කියලා තියෙන්නේ. පුතේ ඕනම ගෑනු කෙනෙක්ට මාසෙට සැරයක් මේ විදිහේ රුධිරේ පිටවීමක් සිද්ධ වෙනවා. ඒක ටිකක් අමාරු අසහනකාරී දෙයක්. මම තේරෙන භාෂාවෙන් ඒගොල්ලෝ එක කතා කරන්නේ. එහෙම වෙනකොට එයාට ටිකක් අමාරුයි. එයා ඒ කාලේට සෙන්සිටිව් වැඩි. ඒ කාලේ එයාගේ ඇඟේ මනසේ එක එක දේවල් වෙනස් වෙනවා. කියන්නේ හෝමෝන් වෙනස් වීම. එයාලට තේරෙන විදියට අපිට කියලා දෙන්න පුළුවන්නේ. ඒ හෝමෝන් වෙනස් වීම හින්දා එයාට වෙනදාට වැඩිය දුක හිතෙනවා, කේන්ති යනවා, අප්සෙට් යනවා. ඉතින් පුතේ සමහර වෙලාවට ඔයගොල්ලෝ පුංචි වැරද්දක් කළත් අම්මා සමහර දාට ටිකක් වැඩියෙන් බනින්න කෑ ගහන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට අම්මා ගැන තරහා හිතන්න එපා. ඔගොල්ලෝ හිතන්න එහෙනම් අම්ම ටිකක් කරදර කාලී කාලයක වෙන්න ඇති, ඉන්න ඇත්තකි, ඉන්නව ඇත්තේ, මම ඉවසන්න ඕන කියලා. ඔගොල්ලෝ පිළිගන්නවද? දැන් මගේ ලොකු පුතා මාර විදියට ඉවසනවා. සමහර වෙලාවට මම බැන්නත් එයා මාර විදියට ඉවසනවා. ඒ වගේම තමයි අම්මට මාර විදියට ආදරය කරන්න පුරුදු වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත්, ඔය දැන් හස්බන්ඩ් මම බොරුවට ඔය විහිළුවට රණ්ඩු වෙන වෙලාවල් තියෙනවනේ. ඒක වෙලාවක හස්බන්ඩ් කිව්වා ඉතින්, අපෝ අම්මා වැඩක් නැහැ, අම්මට මේක කරගන්නවත් ඇඟේ හයියක් නැහැනේ කියලා. මොකක් හරි නැනේ මොකක් හරි දෙයක් මම මේ බොටල් එකක් අරිනකොට හරි ඒක කරගන්න බැරි වෙලාවකදී විහිළුවට කිව්වා. ඒ ලොකු පුතා හැමතිස්සෙම මාව ඩිෆෙන්ඩ් කරන්න එන්නේ. ලොකු පුතා කිව්වේ මොකද දන්නවද? මට එතකොට තේරුණේ මම කියලා දීපු අය ප්‍රයෝජනයක් තියෙනව නේද කියලා. එයා කියනවා, තාත්තා ඔයාට තියෙන ශක්තිය, ඔයා පිරිමි කෙනෙක්, ඔයාට ශක්තිය තියෙනවා. අම්මා ඔයාට වඩා ශක්තිමත් එක තැනක් තියෙනවා. අම්මට පේන් එක දරා ගන්න පුළුවන්, තාත්තට බෑ. අම්මට පුළුවන් පේන් එක දරා ගන්න, තාත්තා ස්ට්‍රෝං. අම්මා පේන් එක දරා ගන්න පැත්තෙන් ස්ට්‍රෝං කියලා. ඉතින් බලන්න, ඒ විදිහේ පිරිමි හිතක් පුංචි කාලෙම හදා ගන්න පුළුවන් නම් කවමදාකවත් ඒ දරුවා ලොකු වෙලා
ගැහණු කෙරෙහි නරක විදියට බලයිද මම නම් හිතන්නේ නැහැ මට හිතා ගන්න බැහැ එහෙම වෙයි කියලා දැන් සමාජ ජාලාවල ගිහින් බලන්න ගැහණු ළමයිගේ මොකක් හරි පොඩ්ඩක් හරි කොටට අනු පින්තූරයක් දැක්කොත් අනේ නැත්තම් නිලියොන්ට මොන මොන විදියටද මේ පිරිමි ළමයි කමෙන්ට් දාන්නේ නේද නරක වචන කියලා ඉතින් ඒවා ඒ විදියට දැන් ඇවිල්ලා තියෙන්නේ එහෙම හිත දාන්නවත් හිතෙන්නේ නැහැ අර විදිහේ මා හොඳ මනසකින් හොඳ දේවල් ඔලුවට පුරවපු පිරිමි ළමෙක්ට කවමදාකවත් එහෙම වචනයක්වත් කියන්න හිතෙන්නේ නැහැ අන්න ඒ තත්ත්වේ හදන්න ඕන කවුද gedara amma ගොඩක් වෙලාවට ඔය sensitive topics කතා කරන්නේ අම්මලානේ තාත්තලා ගොඩක් වෙලාවට ඒව කතා කරන්නේ නැහැ මම දකිනවා හරි අඩුයි ඉතින් ඒ නිසා අම්මගේ වගකීම තමයි දුවටත් එහෙමයි දුවටත් කියලා දෙන්න ඕනේ මේ සිරුරේ සිදුවෙන වෙනස්කම් මේ දේවල් තේරෙන භාෂාවෙන් සමහර දුවලා දන්නේත් නැහැ වැඩිවියටපත් වෙනකම් මෙහෙම දෙයක් තියනවාද කියලා ඒ ළමයි බය වෙනවා අඬනවා මම ඕන් තරම් දැකලා තියෙනවා ඉතින් පුංචි කාලේ ඉඳලා ඔක කතා කරා නම් අම්මා විවෘතව දුවත් එක්ක කාමදාකවත් ඒ දරුව බයෙන් ඒකට මුහුණ දෙන්නේ නැහැ මේ මොකද මේ මට වෙලා තියෙන්නේ කියලා ඉතින් ඒ නිසා දැන් අර අපි ඊ කාලේ හිටිය චැප්ටර් එක දැන් ඉවරයි ඉස්සර ප්‍රජනනීය පාඩම ආවම තමයි ඔව හොෝගාලා අපි ඉගෙන ගන්න පටන් ගන්න මේ ලොකු වුණහම එතකොට හැමෝටම මැජික් පාඩම කියවන්නත් ලැජ්ජයි හිනා වෙවි ඉකීකී ගගා තමයි පාඩමත් කියවන්නේ ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ ඔය කාලේ වෙනකන් කිසිම දෙයක් නොලැබී ඒ කාලේ එකපාරට ඔළුවලට මේක වැටෙනකොට ළමයි ඕකට තියෙන ඒ වයසෙත් එක්ක ඒ තියෙන කුතුහලයත් එක්ක ඕව කරුණු කාරණා හොයාගෙන යනවා එතකොට තමයි ළමයි පෙළඹෙන්නේ අනවශ්‍ය විදිවලට ওই දේවල් හොයන්නේ එක එක දේවල් වලට ඇබ්බැහි වෙනවා ඊළඟට ඕව අත්හදා බලන්න බලනවා ඉතින් ඒකයි නමුත් තේරෙන කාලේ ඉඳලා ඕක එහෙම් මෙහෙන් හරි ටච් කරලා අපි එයාලගේ ඔළුවලට ඕක දීලා තියෙනවා නම් ඕක ලොකු මැජික් එකක් වෙන්නේ නැහැ යාට පාසලේ ඉගෙන ගනිද්දි අන්නේ ඒ දේ කරන්න පුළුවන් gedara අම්මට ඉතින් මං හිතනවා හරුව පුංචි කාලේ ඉඳලා ඔය හැමෝම හංගන් ඉන්න ටොපික්ස් එයාල එක්ක විවෘතව කතා කරන්න ඕනේ කියන දේ මං ඒ දේ කියලා තියෙනවා කරලා තියෙනවා ඒකයි මම ඔයාලට කිව්වේ කවුරු හරි එක මැලි වෙනවා නම් ලැජ්ජාවෙන් ඉන්නවා නම් මේවා කොහොමද කියලා දෙන්නේ කියලා ඒ මං කියලා දීපු ක්‍රමය තමයි මං ඔයාලට මේ වීඩියෝ කොටසදී පෙන්නුවේ ඔය කියන තරම් ඕක අමාරු දෙයක් නෙමෙයි ඉස්සලා අම්මා ඒ දරුවත් එක්ක තියෙන බැඳීම හදාගන්නේ බැරියර් එක කඩන්න ලැජ්ජාව කියන අම්මයි දරුවයි හොඳ යාළුවෝ වෙන්න ඕන එතකොට තමයි සිද්ධ වෙන හැමදේම උනත් අම්මලා එක්ක විවෘතව කියන්නේ දුවෙක් උනත් පුතෙක් උනත් ඉතින් ඒ දේ හදා ගන්න ඕන මුල ඉඳලම අම්මා තමයි ඉතින් ඒ පැත්ත කාරණේ මම මුලින්ම කිව්වේ දැන් මම ඔයාලට කියන්නම් තමුන්ගේ ශරීරයේ දරුවෝ විසින් කොහොමද පරිස්සම් කරගන්න ඕන කියලා අපි ලේසියෙන් අවබෝධ කරගන්නේ කොහොමද අවබෝධ කරලා දෙන්නේ කොහොමද කියලා ඒක නම් මම ගොඩක් පුංචි කාලේ ඉඳලා පොඩි අයට කියලා දීලා තිනවා විශේෂයෙන් ලොකු පුතාට සහ දෙවනි පුතාට මේ දේවල් කියලා දීලා තිනවා සරලම මෙහෙම අපිට කියන්න පුළුවන් මම කියලා දීපු විදියට ඔයාලට කියන්නම්කෝ මුලින්ම කියන්න ඕන මම කියලා තියෙන ඕගොල්ලෝ පුතේ ඇඳුම් ඇඳන් ඉන්නේ ඇයි අපි මේ ඇඳුම් ඇඳන් ඉන්නේ ඇයි අපේ එළියට පේන්න ඕනේ නැති දේවල් අපි වහගන්න නේද එතකොට ගැහණු ළමයේගේ දැන් අම්මා ඉන්නවනේ පුතාලට නන්නේ අම්මගේ වෙනස යාලට පේනවනේ තාත්තට වඩා නේ යාලට වඩා ඉතින් අම්මගේ ගැහණු ළමයේ ගැහණු කෙනෙක්ගේ වැහෙන්න ඕන උඩ සහ යට දෙකම පුතාලට එහෙම ප්‍රශ්නයක් නැහැ පුතාලගේ එහෙම උඩ වැහෙන්න ඕ කියලා එකක් නැහැ ඒක ප්‍රශ්නයක් නෑ නමුත් ඔයාලගේ යට වැහෙන්න ඕන ඒ මොකද ඒවා සමාජයට එළියට දාගෙන ඉන්නේ නැහැ ඒවා වහගෙන ඉන්න ඕන රහස් තැන් your secret places පැහැදිලි වේදේ කියන්න ඕන එහෙම කියලා කියන්න ඕන ඒ දේවල් ඔයාගේ ඒ දේවල් ඔයාට මිසක් වෙන කාටවත් අල්ලන්න අයිතියක් නැහැ කියන දේ එතනින් ඔයාලට ටිකෙන් ටික කියලා දෙන්න පුළුවන් ඒක අල්ලන්න පුළුවන් එකම ගැන අම්මයි තාත්තයි එච්චරයි අම්මයි තාත්තයි බබාලව හොදනකොට නේද මෙහෙම අසනීපයක් මොනා හරි වෙලා නම් ඒව බලනකොට අම්මයි තාත්තයි ඒවා ඇල්ලුවට ස්පර්ශ කළාට ඒවා කමක් නැහැ නමුත් අම්මගෙන් තාත්තගෙන් පිට කවුරු හෝ කෙනෙක් මේ දේවල් අල්ලන්න කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම එයා හොඳ කෙනෙක් නෙමෙයි එයාට කොයිම වෙලාවකවත් ඔයාගේ ඇඟේ සීක්‍රට් ප්ලේසස් අල්ලන්න දෙන්න එපා කියන දේ ඔළුවට දාන්න ඕන. ඒක පුංචි කාලේ ඉඳලම කරන්න ඕන දෙයක්. මොකද එක වසර දරුවට උනත් ඒ දැනුම තියෙන්න ඕන. මොකද එයා බෑන් එක යන්නේ තනියෙන්නේ.
ඉන්නේ තනියේ අම්මලා එකම යන දරුවෝ ඇති නමුත් සමහර ටිකක් දුර ප්‍රදේශවල හැමතිස්සෙම අම්මට යන්න විදියක් නැහෙනේ ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඕක කියලා තියෙන්න ඕන ඒ වගේම කවුරු හරි කෙනෙක් වුණත් ඒ රහස් ප්‍රදේශ අල්ලන්න හරි කියනවා නම් නේද ඒ සීක්‍රට් ප්ලේසස් වෙන කෙනෙක්ගේ අල්ලන්න කියනවා නම් එයත් හොඳ නැති කෙනෙක් ඉන්සා අනිවාර්යෙන් මෙහෙම දෙයක් වුණොත් එයාගෙන් ඉවතට දුවන්න එයාගෙන් ඈත් වෙන්න ඈත් වෙලා අනිවාර්යෙන් මේ දේ වැඩිහිටියෙක්ට කියන්න කියන දේ ඔළුවට දාන්න ඕන මොකද සමහර දරුවන්ට මේ දේවල් වුණාම එයා කියන්න බයයි එක්කෝ ඒ කරදර කරන මිනිස්සයා කියන්න එපා කියලා තියෙනවා මී කියලා එහෙම අහුවෙන්න එපා එතකොට දරුවා බය වෙනවා අම්මට තාත්තවටවත් ඒ දේ කියන්න පෙළඹෙන්නේ නැහැ ඉතින් ඒ බය නැති කරන්න ඕන අම්මා තාත්තට ඕන කෙනෙක්ට ඕන පාඩමක් උගන්වන්නත හැකි. අම්මා තාත්තා තමයි ආරක්ෂකයා කියන දේ ඔළුවට දෙන්න ඕන. අම්මට තාත්තට පාසලේදී නම් පන්ති භාර ගුරුතුමියටනේ. ඒගොල්ලන්ට දේවල් කියන්න බය වෙන්න එපා. ඔයාට මුකුත් කරන්න බෑ. වෙන කාටවත් මුකුත් කරන්න බෑ. මොකද ඔයාලගේ ඔයාගේ ආරක්ෂකයා අම්මා තාත්තා පාසලේදී නම් ගුරුතුමිය කියන දේ ඔළුවලට දෙන්න ඕන. ඒක විවෘතව කතා කරන්න අපිට පුළුවන්. ඉතින් අපිට දරුවත් එක්ක කතා බහේ යෙදෙන අතරේ ඉන්න ගමන් ප්‍රශ්න අහලා ඒ දේ තේරෙනවද කියලා අහන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඉන්ටර්නෙට් හරහා බලුවොත් පුංචි පුංචි වීඩියෝ එහෙම හැදිගැස්සලා තියෙනවා. සිංහලෙන් මම දැක්කේ අඩුවෙන් සිංහලෙන් මට හමු වුණේ නැහැ. නමුත් ඉන්දියාවේ මම දැක්කේ විදියට වීඩියෝස් කරලා තියෙනවා. ඉංග්‍රීසි වලින් නම් ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් පිටරටවල නම් වීඩියෝස් කැරිලා තියෙනවා මම දැක්කා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ වීඩියෝසුත් ඉන්න ගමන් දරුවට පෙන්වන්න. ඒකෙනුත් ලොකු අවබෝධයක් ඒගොල්ලන්ගේ ඔළුවට යනවා. ඒ වගේම තවත් පුළුවන් පොත්පත් ලියවිලා තියෙනවා දරුවෝ වෙනුවෙන් ඔය වගේ සිද්ධි සම්බන්ධයෙන් කතා කරන. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ වගේ කතා පොතක් දරුවට අරගෙන දෙන්න. එයාත් ආසාවෙන් ඒක කියවන ගමන් ඒ පොතෙන් දෙන පණිවිඩය ඒ දරුවගේ ඔළුවටත් අරගන්නවා. ඉතින් ඔයාලට ඕනේ නම් සිංහල භාෂාවෙන් ලියවිච්ච ඒ වගේ පොතක් ගැන දැනගන්න ඔහොම ඉන්න මම ඔයාලට ඒ පොත පෙන්නන්නම්. ලංකාවෙත් ඔන්න දැන් ඔයාලට ඒ වගේ ලස්සනටම මේ කාරණේ ඔළුවට යන විදියට ලියපු ෂෝ පොතක් තමයි අද පෙන්වන්න යන්නේ. ඔයාලට මේ කාරණේ මම කතා කරන හිතන් ඉන්න කාලෙම මේ පොතුත් මම දැක්කේක හොඳට ගියා. මොකද මට මේ කතා කරද්දී මේ දේ ඉන්ට්‍රඩියුස් කරන්න පුළුවන්කම ලැබෙන නිසා පොතේ නම තමයි මගේ ඇඟ මගේ. ඩොක්ටර් නුවන් තොටවත්ත තමයි මේක ලියලා තියෙන්නේ. මේක සිංහල, ඉංග්‍රීසි ඒ වගේම දෙමළ භාෂාවෙනුත් තියෙනවා. මේකේ හරිම ලස්සන චිත්‍ර තියෙනවා. ඔයාලා කියන්නේ මම මේක දැක්කා Facebook එකේ ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් මම මේ පොත පිළිබඳව ඩොක්ටර් එක කතා කරා. මේකේ සිතුවම් එහෙම හරිම ලස්සන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකටම තියෙනවා මේ චිත්‍ර. ඉතින් මේක බලනකොට මේ පොත කියවනකොට අපිට නිකන් අර ඊ කාලේ රුසියන් පොතක් කියවනවා වගේ ගතියකුත් දෙනවා. ඒ වගේම බොහොම සරල විදිය කතාවකින් දරුවන්ට මේ වගේ කරදර වලින් බේරෙන්නේ කොහොමද කියන දේ ඔළුවට යන විදියට මේ පොත හදලා තියෙනවා. හරිම ලස්සනයි පොත. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මේ පුංචි දුවෙක්ව අරගෙන තමයි මේ කතාව කියන්නේ. තමුන්ගේ පරිස්සම කොහොමද තමුන් හදාගන්නේ එහෙම දෙයක් වුණොත් ඔයාලා මොකද්ද කරන්න ඕන කියන දේ පුංචි මනසට හොඳට තේරෙන විදියට මේකේ කියලා දෙනවා. ඉතින් මම මේ පොත්ේ කි පින්තූරයක් පෙන්වන්නම්. මේක ගන්න පුළුවන් ඔයගලන්ට සමය වර්ධන පොත්තලේ. සමය වර්ධන පොත්තලේ මේ දවස්වල නම් ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. පොත 350ක් වෙනවා. ඉතින් බලන්න මන්න මේ දේ. ඔයාලට කෙලින්ම කියනවට වඩා ඔයාලට මේ වගේ පොතක් ආශ්‍රය කරගෙන මේ පොත කියලා දෙන ගමන් ඔයාලට මං කිව්ව දේවල් විවෘතව දරුවෙක් කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ වගේ එකක් කියවුවම ඔයාලා ටොපික් එක ඕපන් වෙනවනේ බබා එක කතා කරන්න. ඊට පස්සේ මේක පැහැදිලිව එයාට කියලා දුන්නම එයාට හොඳට ඔළුවට යනවා. ඉතින් මේ පොත දෙමාපියෝ අතරට යා යුතු පොතක් කියලා මම හිතනවා. හරිම ලස්සනයි මේ පොත. මගේ පුතාලත් හරි ආසයි මේ පොත කියවන්න. ඌට තේරුණේ දැන් හොඳටම කලුවර වෙලා කියලා. එයා එතනින් දුවලා යන්න හිතුවා. එතකොටම චූටි දුව පොඩ්ඩක් කොහොම ඉන්න
කියලා කවුරුහත් කාර්තා කරනවා එහාට එයාට ඇහුණා එයා වටපිට බැලුවා කවුරුවත්ම පේන්න හිටියේ නැහැ මලක් වුණත් හරි ලස්සන ගහේ තිබුණොතින් විතරයි කඩාගත්තොතින් ඒ මල පරවෙයි ඔන්න පුංචි අපිට මල් වගේ හරිම ලස්සනයි සුවඳයි මේ ලෝකේ කාටවත්ම බෑ අල්ලන්න අපේ පාට අපි රැකගමු සුවඳ පරිස්සම් කරගමු ඒ ඇති මේ මුළු ලෝකෙම ලස්සන වෙන්න ඉතින් අපේ අහිංසක පුංචි පැටව් ආරක්ෂා කරගන්න අම්මලා තාත්තලා හැටියට අපි ගොඩක් වගකීමෙන් යුතුව කටයුතු කරමු. ඉතින් මේ දේවල් ඔයගලන්ට අපි අරගෙන ඉන්නේ අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔයාලට සුබ දවසක්.